දැන් ඔබ සිටින පරිසරය පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්න ඕනේ. ඔබ මේ වෙලාවේ කාමරය ඇතුළ නම් ඉන්නේ. ඔබට පුළුවන් ඔබේ කාමරයේ පිහිටීම කොයි වගේද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ ඔබේ මේසේ තිබෙනවා නම් මේසේ උඩ යම් යම් දේවල් තිබෙන්න පුළුවන්. මේසේ යට යම් යම් දේවල් තිබෙන්න පුළුවන්. නැත්නම් කාමරේ ඇඳ තිබෙන්නේ කොහෙද? පුටුව තිබෙන්නේ කොහෙද? අනිකුත් බඩු බාහිර ආදී තිබෙන්නේ කොහෙද? කම්පියුටරයක් තිබෙනවා නම් ඒක තියෙන්නේ කොහෙද? ඔන්න ඔය වගේ දේවල් පිළිබඳව ඔබට අවධානය යොමු කරලා ටිකක් හිතන්න පුළුවන්. සහ ඔබේ ගෙදර තිබෙන අනිකුත් බඩු බාහිර ආදී කොහොමද ස්ථානගත වෙලා තිබෙන්නේ? අනත ඔබ හිතන්න ඔබේ වත්ත පිළිබඳව. මේ වත්තේ තිබෙන එක එක දේවල්. ලිඳක් තිබෙනවා නම් ලිඳ මෙන්න මෙතන තිබෙනවා. මෙන්න මෙතන ටොයිලට් එක. එහෙම නැත්නම් මෙතන පොල් ගහක් තිබෙනවා. මෙතන අඹ ගහක් තිබෙනවා. අන්න ඒ වගේ ඔබ ටිකක් මනසින් දකින්න ඔබේ ඒ වත්තේ පිහිටීම, නිවස ඇතුළත පිහිටීම, ඔබේ කාමරය තුළ පිහිටීම. එතකොට ඔබට කියන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ දේ තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ දේ තිබෙනවා මෙන්න මෙතන. එහෙම නැත්නම් පුද්ගලයෝ ගැන උනත් කතා කරන්න පුළුවන්. මෙන්න මෙයා ඉන්නවා මෙතන. දැන් අපි ඔබේ ගෙදර ගත්තොත් තාත්තා ඉන්නවා මෙන්න මෙතන. අම්මා ඉන්නවා කුස්සියේ. නංගි ඉන්නවා එයාගේ කාමරේ. මම ඉන්නවා මගේ කාමරේ. අන්න ඔය විදිහට පුළුවන්. බල්ලා ඉන්නවා කූඩුවේ. එහෙම නැත්නම් කවුද කෙනෙක් ඉන්නවා පාරේ. අන්න ඒ විදිහට. අපිට එක එක්කෙනාගේ පිහිටීම ගැන, ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයක් තිබෙනවා කියලා කියන්න පුළුවන්. අපි අන්නේ ඒ වගේ දෙයක් පිළිබඳව කතා කරන වාක්‍ය රටාවක් තමයි දැන් ඉගෙන ගන්න. එතකොට ඉන්නවා තියෙනවා කියන වචන සඳහා අපි භාවිතා කරන ඉංග්‍රීසි වචන මොනවද? දැන්ටමත් ඔබ ඉගෙනගෙන තියෙනවා. භාවිතා කරන්නේ be verb එකේ වචන am is are කියන ඒවා. එහෙමනම් අපි මෙතනින් ප්‍රධාන දෙකක් ගමු. is කියන එකයි are කියන එකයි. තියෙනවා. is are කියන්නේ තිබෙනවා. is කියන්නේ තිබෙනවා. ආ කියන්නේ තියෙනවා. අපිට එහෙනම් කියන්න පුළුවන් තියෙනවා අපි කියමු පොතක්. තිබෙනවා පොතක්. is a book. is a book. තියෙනවා පොතක්. කොහෙද තියෙන්නේ කියලා මෙතෙන්ද කියන්න පුළුවන්. on the desk. desk එක උඩ. තියෙනවා පොතක් desk එක උඩ. on the desk. තියෙන තැන ගැන අවසානටම කිව්වා. තියෙන දේ ගැන මෙන්න මෙතෙන්ද කිව්වා. එහෙම නැත්නම් ආ කියන එක භාවිතා කරන්නේ බහුවචන සමගනේ. ආ ආ කියන්නේ තියෙනවා. තියෙනවා පොත්. ආ books. book කියන එකක් බහුවචන කරොත් ආ books. කොහෙද තිබෙන්නේ? on the desk. ඒ විදිහටම කියන්න පුළුවන්. on the desk. ආ books on the desk. එතකොට දැන් අපි වාක්‍යයක් විදිහට මේක කියනකොට is a book on the desk. එහෙම කියන්න බෑ. අපි කලින් ඉගෙන ගත්ත මේ be verb ගැන ඉගෙන ගන්නකොට පොතක් තියෙනවා කියලා නම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොත තියෙනවා. a book is පොතක් තිබෙනවා. එහෙම නැත්නම් the book is පොත තිබෙනවා. පොත් තියෙනවා books are. පොත් තියෙනවා. අන්න ඒ විදිහට. දැන් මෙතෙන්දි තියෙනවා පොතක් desk එක උඩ. තියෙනවා පොත් desk එක උඩ. ඒක වචන සහ බහුවචන පිළිබඳව කතා කරන්න පුළුවන්. දැන් මෙතෙන්දි is are කියන්නේ මොනවද? verbs. මෙතෙන්දි is are කියන්නේ verbs. මේ තමයි ක්‍රියාපදේ. දැන් ක්‍රියාපදෙන් පටන්ගෙන ඉංග්‍රීසි වල වාක්‍ය නිර්මාණය කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න බෑ. දැන් ක්‍රියාපදෙන් පටන්ගෙන අපිට නියෝගයක් වගේ දෙයක් command එකක් නම් දෙන්න පුළුවන්. be silent. go. go out. go out of my sight. දැසට නොපෙනි යන්න. අර ඒ වගේ නියෝග දෙන්න නම් පුළුවන් verb එකක් වාක්‍යයක මුලින් භාවිත කරලා. නමුත් වාක්‍යයක් විදිහට අපි හදනකොට අපි දන්නවා කොහොමද ඉංග්‍රීසි වල වාක්‍යයක් හදන්න ඕන. මුලින්ම තිබෙන්න ඕන subject එකක්. කරන පුජ්‍යලෙක් ඉන්න ඕන. දැන් මෙතන එහෙම පුජ්‍යලෙක් නැහනේ. එහෙනම් subject එක වෙනුවට අපිට භාවිත කරන්න වෙනවා දෙයා කියන වචනේ. මේ දෙයා කියන වචනේ මෙතන අර්ථයක් ඇතුව නෙමෙයි අපි ගොඩක් කලකට භාවිත කරන්නේ subject එක වෙනුවට. there is. එතකොට තමයි මේ අර්ථය සම්පූර්ණ වෙන්නේ. there is a book on the desk. එහෙම නැත්නම් on that desk. අර desk එක උඩ තිබෙනවා පොතක්. දැන් ඔය ක්‍රමයට ඔබට පුළුවන් ඕනතරම් වාක්‍ය නිර්මාණය කරගන්න. දැන් ඔබේ කාමරයේ තිබෙන දේවල් පිළිබඳව, එහෙම නැත්නම් ඔබේ නිවසේ තිබෙන දේවල් පිළිබඳව ඔබට දැන් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න පුද්ගලයෝ ගැන කියන්න පුළුවන්. there is a man. ඉන්නවා මිනිහෙක්. කොහෙද ඉන්නේ? there is a man on the road. පාරේ. අන්න ඒ විදිහට.
there is an umbrella. එතකොට there is කියන්නේ තියෙනවා. An umbrella කොඩයක් කොහෙද තියෙන්නේ? On that table. අර මේසෙ උඩ. අන්න ඒ විදිහට ඔබට මේ වාක්‍ය රටාව භාවිත කරන්න පුළුවන් යමක් තිබෙනවා. එහෙම නැත්නම් කෙනෙක් ඉන්නවා කියලා කියනකොට. වාක්‍ය අගදිම සඳහන් කරන්න පුළුවන් ඉන්න කෙනා හරි තියෙන කෙනා හරි ඉන්නේ කොහෙද? තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ? එහෙම නැත්නම් කොහෙද ඉන්නේ කියන කාරණේ වාක්‍ය අගදි සඳහන් කරන්න පුළුවන්. දැන් ওই විදිහට ඔබ අපේ පාසල ගැන කතා කරනවා කියලා හිතන්න. මගේ පාසල. එතකොට ඔබ කියනවා ඉන්නවා ගුරුවරු මෙච්චරක්. තියෙනවා බිල්ඩින්ග්ස් මෙච්චරක්. තියෙනවා ලයිබ්‍රරියක්. තියෙනවා ලැබොරටරියක්. එහෙම නැත්නම් තියෙනවා ප්ලේග්‍රවුන්ඩ් එකක්. ඉන්නවා ප්‍රින්සිපල් කෙනෙක්. ඉන්නවා වයිස් ප්‍රින්සිපල්ලා දෙන්නේ. එහෙම කියනවනේ. There is a principal, there is a playground, there are 5 buildings, there is a library. අර ඒ විදිහට. There is a music room. මෙන්න මේ වගේ වාක්‍ය රටාවන් අපි භාවිත කරලා අපිට රචනා ලියනකොටම ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. මේවා රචනා වගේ දේවල් ලියනකොට ඉතාම වැදගත් වෙනවා. පිහිටීම. හරියට නිකන් චිත්‍රයක් අඳලා විස්තර කරනවා වගේ. දැන් අපේ ගම පිළිබඳව විස්තර කරොත් රට ගැන විස්තර කරොත් ප්‍රධාන ගංගාවල් මෙච්චරක් තිබෙනවා ජනාධිපති කෙනෙක් ඉන්නවා ඇමතිවරු මෙහෙම ඉන්නවා කඳු තිබෙනවා මෙන්න මේ වගේ ගංගාවල් තිබෙනවා ඔය වගේ ගොඩාක් දේවල් පිළිබඳව විස්තර කරන්න පුළුවන් මේ දේවල් තිබෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා අන්න ඒ විදිහට එහෙමනම් මෙන්න මේ there is there කියන වාක්‍ය රටාව අපිට ඊටාම වැදගත් වෙනවා අපේ කතා බහේදී හරියට නිකන් චිත්‍ර අඳිනවා වගේ යමක් situation එකක් describe කරනකොට.